ekenne sajith premadasa hari ranil wickramasinghe hari nam me janadhipati warne jayagrahane kala tiyenne chandeta idiripat wenne naha kiyala visrama giyapu kattiya visrama yanawada naha neida ehenam ekalu visrama yawwe kaage chandenda ape chanden janathawage chanden ne janathawa chande dunna janadhipati warne di malimawata waduna mahamethi warne dat ek ekalu visrama yanna thirney karanne yanne eka nisa lankawe desapalane palawini watawata neida desapalakiyo visrama yanawa kiyala ahannat apada wasanawa labuna මෙච්චර කාලයක් විශ්‍රාමගියේ රජයේ සේවකයෝනේ දේශපාලකයෝ එක්ක මැරෙනකම් ඉන්නෝ නැත්නම් ගහලා පන්නනකම් ඉන්නෝ නේද ගහලා පන්නනකම් විශ්‍රාමගියේ නැහැනේ දැන් අපි විශ්‍රාම යනවා කියලා කියන කට්ටිය ඉන්නවා විශ්‍රාම ගියපු කට්ටිය බලනකොට සුළුපඩු කට්ටිය නෙමෙයි නේද පරම්පරාවම රට පාලනය කරනවා කියලා හිතාගෙන හිටපු කට්ටියක් දැන් පෙන්ෂන් ගන්නවා එතකොට ඒගොල්ලෝ පෙන්ෂන් යව්වේ ජනතාවගේ ඡන්දෙන් ඒකට අපි කියනවා ජනතාවගේ බලය පරමාධිපත්‍ය බලය කියලා රට පාලනය කරන ජනතාව කියලා දැන් ජනතාවට දැනෙන්න පටන් අරගත්ත යන්නේ එහෙම දැන් අනුර සහෝදරයා දිවුරුම් දෙනකොට දිවුරුම් දීමේ උත්සවයට විනාඩි 20යි නේද වියදම සොච්චමයි ඉතුරු කරපු ගාන මිලියන 200ක් විතර කියලා කියනවා එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපති අගමැති වුණා ජනාධිපති වුණා නම් සජිත් ප්‍රේමදාස වුණා නම් ඒ කෝටි ගාණක් වියදම් කරන ඉතුරු කරේ කවුද ජනතාව අනුර සහෝදරයා ජනාධිපති වුණාම මේ ප්‍රභූ ආරක්ෂක සේවාව අත්‍යවශ්‍යයෙන් ආරක්ෂාව තහවුරු කරලා වාර්තාවක් ඉදිරිපත් කරන අයට විතරයි ඒක නිසා කෝටි ගාණක් ඉතුරු වෙනවා ඒ ඉතුරු කරේ කවුද එතකොට මහ ජනතාව නේ ඒක තමයි මහ ජනතාවගේ ඡන්දෙ වැඩ කරන විදිය. අපි දන්නවා මීට අවුරුදු 2 3කට කලින් අපේ රට ලෝකේ ඉස්සරහා අවමානිත රට වෙච්ච රටක්. රට බංකොලොත් වෙලා රටේ නායකයෝ හොරගම් කරනවා. නේද? රටේ සල්ලි පිටරටවල හංගනවා. රට ඕන කරන තෙල් ටික ගන්නවා සල්ලි නෑ. රුපියල කඩාගෙන වැටෙනවා. එහෙම නෙ තිබුණේ නේද? දැන් ගිය මාසෙ වෙනකොට අපේ රටේ තිබුණා තරුණ තරුණියෝ රට දාලා යන්න පොලිමේ හිටියා. දැන් මේ ජනාධිපතිවරණයෙන් පස්සේ අපට ඇහෙනවද කවුරු හරි කියනවා මේ කාලකන්ණි රටේ ඉඳලා වැඩක් නෑ මං යනවා කියලා. කවුරු ඇචුවා ඇහුණාද? ඒ වෙනුවට අපට අහන්න තියෙන්නේ මොකද්ද? පිටරට ඉන්න කට්ටිය ලෑස්ති මේ රටට සල්ලි එවන්න. රට දාලා යන්න හිටපු මිනිස්සු වෙනුවට පිටරට ඉන්න මිනිස්සු ලංකාවට එන්න ලෑස්ති. ඒ වෙනස ඇති කරේ කවුද? මහ ජනතාවනේ. අපේ ඡන්දය. ඒතොර අපේ කතිරේ මොනතරම් බලවත්ද කියලා තේරුණාද? මම හිතන්නේ මෑත කාලේ ඡන්දකදී ජනතාව තමන්ගේ බලය මේ තරම් අත්විඳපු කාලයක් වෙන නැහැ. දැන් අනුර සහෝදරයා ජනාධිපති වුණොත් රට ආයෝජන එන්නේ නැහැ කියලා කිව්වා. රට බංකොලොත් වෙයි කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දාලා යයි කිව්වා. එහෙමනුත් මිනිසුන්ට සාගතයක් එයි කිව්වා. හාමතෙන් මැරෙන්න වෙයි කිව්වා. හැබැයි දැන් මොකද උනේ? ඒ මොකුත් නැහැනේ. අද ලෝකේ වැඩිම රටවල් වලින් සුබපැතුම් ලැබිච්ච අපේ රටේ නායකයා බවට අනුර සහෝදරයා පත් වෙලා තියෙනවා. නිකන් සුබපැතුම් නෙමෙයි. ණය කපා හරිනවා. ඉන්දියාවට අපි ණය වෙලා තිබුණා. ඩොලර් මිලියන 20ක් ගෙවන්න තිබුණා. ඒක ඒගොල්ලෝ තෑග්ගක් හැටියට ප්‍රදානයක් බවට පත් කරා. ආසියානු සංවර්ධන බැංකුවත් එහෙමයි. ජපානයේ අපේ ව්‍යාපෘති 11ක් ආයේ ආරම්භ කළා. මේ ලෝක බැංකුව ඩොලර් මිලියන 200ක්ද කොහෙද අපට දෙන්න තීරණය කළා. එතකොට ආයෝජන එන්නේ නැතුවද විජ රටකට ආයෝජන එන්න පටන් අරගෙන තියෙනවා. වෙනදා රුපියල කඩා වැටෙනවා ඩොලරේ ශක්තිමත් වෙනවා. දැන් රුපියල ශක්තිමත් වෙන්න පටන් අරන් තියෙනවා. නේද? ඒ ඔක්කොම වෙලා තියෙන්නේ ජනතාව ගත තීරණේ තියෙන වැදගත්කම නිසා. අපේ ආණ්ඩුවක් යටතේ අපේ පාලනයක් කර තියෙන පළවෙනි මැතිවරණ මේ. අපල ඡන්දේ නොදෙන කෙනාගේවත් කිසිම අයිතිවාසිකමක් අපි අහෝසි කරන්නේ නැහැ. අපට ඡන්දේ නොදෙන එක ඔහුට රජයෙන් ලැබෙන්න තියෙන සහනාධාරයක් අයිතියක් දෙයක් නැති වෙන්න හේතුවක් නෙමෙයි. නේද? පලිගැනීමට හේතුවක් නෙමෙයි. මොකද අපි දේශපාලනේ මේ වගේ ඕන තරම් පලිගැනීමට ලක් වෙච්ච මිනිස්සු ඉන්නවා. UNP ආණ්ඩුව තියෙනකොට එයාට ශ්‍රී ලංකා මිනිස්සුන්ට මොකුත් ලැබෙන්නේ නැහැ. ලැබුන්නේ නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුව තියෙනකොට UNP කෙනාට මොකුත් ලැබුන්නේ නැහැ. ඒ ආණ්ඩුව දෙකම තියෙනකොට අපිට JVP එකට NPP එකට මොකුත් ලැබෙච්ච නැති ඉතිහාසය ඕන තරම් තියෙනවා. හැබැයි අපි ඒක වෙනස් කරන්න ආව මිනිස්සු. දේශපාලනේ වෛරය ඉවර කරන්න ආව මිනිස්සු. දේශපාලනේ පලිගැනීම අවසන් කරන්න ආව මිනිස්සු. ඒ නිසා අපට විරුද්ධව ඡන්දය ඉල්ලන කෙනාටත් ඔවුන්ගේ ආදරය දිනා ගන්න පුළුවන්. ඔවුන්ගේ ගෞරවය දිනා ගන්න පුළුවන් මැතිවරණයක් අපි කරන්න ඕන. අපට ඡන්දය නොදෙන කෙනාගෙන් අපි අහන්නේ නැහැ පෝරසානධාරී වාට ලැබෙන්නේ කොහොමද කියලා. ඔවුන්ටත් පෝරසානධාරී අයිති. ඉන්ධන දීමනාව අයිති. ඔවුන්ටත් විශ්‍රාමයට අයිති. අපට ඡන්දය නොදෙන එක කාටවත් ආණ්ඩුවෙන් දෙයක් නොලැබෙන්න හේතුවක් නෙමෙයි. එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද මේ අලුත් දේශපාලන සංස්කෘතිය අපි ආරම්භ කරලා තියෙන්නේ අලුත් ගමනක් යන්න. ඡන්දේ දවසට විතරයි ඡන්දේ ඊළඟට අපි ඔක්කොම රටේ පුරවැසියෝ. ඊළඟට අපි ඔක්කොම රටේ පුරවැසියෝ නේද? අනුර සහෝදරයා ජනාධිපති හැටියට කරපු පළවෙනි කතාවේ කිව්ව දේ අපි මතක් කරන හැමදෙසියෙම. නේද? අපට ඡන්දේ නුදුන් අයගේ විශ්වාසය විනා ගන්න එක තමයි අනුර සහෝදරයා කිව්වේ මගේ උත්සාහය කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ මැතිවරණය ඇවිල්ලා තියෙන්නේ.
විවරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.